ඔබ දන්නවත් ඇති පළවී තිබෙන වාර්තාව අනුව මානව හිමිකම් කොමිසමේ වාර්තාව හා පංචපුද්ගල වාර්තාව අනුව අපි මේ වෙනකොට දන්නවා මේ සිද්ධිකට මූලික වෙලා තියෙන හේතුව තමයි සිරකරුවන් ඒ කියන්නේ රැඳවියන් ප්‍රමාණය වැඩි නිසා බන්ධනාගාරය තුල සිද්ධ වූ ඒ කියන්නේ ඒ වාතාවරණය නිසා සිද්ධ වූ මේ දෙයක් කියලා. ඒතකොට සිරකරුවන් යන්නේ කවුද? මේගොල්ලෝ රජයේ බාරේ සිටින පුද්ගලයන්. මම හිතන්නේ ඒක හරිම වැදගත් අපි ඒක එහෙම තේරුම් ගන්න එක ගැන. ඒ කියන්නේ පුද්ගලයන්ට නිසි රැකවරණය ලබා දෙන්නෙත් දෙන්නත් ඕනේ රජෙන්. ඒක තමයි රජයේ යුතුකම. එතකොට නමුත් මේ අයිතීන්වත් නොලැබී මරණයට පත් වූ රැඳවියන් 11 දෙනා හා මං හිතන්නේ 70කට ආසන්න ප්‍රමාණයක් තුවාලවලට ලක් වෙනවා. එතකොට මේගොල්ලන්ගේ අයිතීන් සම්බන්ධයෙන් කතා කරන්නේ කවුද? මේගොල්ලන්ගේ පෞල්වලට වග කියන්නේ කවුද? එතකොට මෙතන කොහොමද අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ? ඇත්තටම මහර බන්ධනාගාරයේ මේ සිද්ධිය මේ ප්‍රශ්නේ සිද්ධ වුණාට මේ බන්ධනාගාරයට පමණක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මං හිතන්නේ ඒක අපි දැනගන්න එක අපි තේරුම් ගන්න එක ඉතා වැදගත්. මොකද මේක බන්ධනාගාර කිහිපයකම සිද්ධ වෙන දෙයක් හා කෝවිඩ් ඒ කියන්නේ කෝවිඩ් මේ තියෙන වාතාවරණය මේ වීවස් ව්‍යසනයත් එක්ක තමන්ගේ සුරක්ෂිතභාවය ගැන මේ ප්‍රශ්න කරන රැඳවියන්ට අන්තිමට ලැබුණේ වෙඩි උණ්ඩ. ඒගොල්ලන්ට ලැබුණ උත්තරය තමයි වෙඩි උණ්ඩ. ඉතින් ඕකේ සාධාරණේ ඕකේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ කොහෙන්ද කියලා අපිත් මෙතනත් අවධාරණය කරන්න කැමතියි. තෙවනුව අපි කතා කරන්න කැමති ආරක්ෂක ඇමතිතුමා. ඒ කියන්නේ සරත් වීරසේකර ඇමතිතුමා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගිය සතියේ යම්කිසි ප්‍රචණ්ඩකාරී සිදුවීමක් හේතු කොටගෙන මුල් කොටගෙන ඔහු දුන් විසඳුමක් තමයි ඔහුගේ යෝජනාව ඇතර මින් ඉදිරියට සැකකරුවන්ගේ විස්තර හා ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන්න ඕනේ කියන එක. එතකොට අපි මෙතනත් බැලූ බැල්මට සමහර විට සමාජයෙන් සතුටුත් වෙන්නත් කැමති වෙරි ඇත්තට මේ වගේ දෙයක් කරන එක මේ සම්බන්ධයෙන්. හැබැයි ඇත්තටම අපි මේ වෙලාවේ ඊට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. මේකේ මේ ගැන අපි ඊට වඩා සංකීර්ණව හිතන්න ඕනේ. මොකද මං හිතන්නේ අවුරුදු කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා දැරියකගේ මරණය හා ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් සිද්ධියක් අපි මතකයට ගන්න සිද්ධ වෙනවා මෙන්න මේකත් එක්ක සම්බන්ධ කරලා. ඒ කියන්නේ ඒ සිද්ධියේ අපි ඉගෙනගත්ත බොහෝ පාඩම් බොහෝමයක් තියෙනවා. එකක් තමයි සැකකරුවාව මාධ්‍ය විසින්ම දඩයම් කරලා එල්ලුම්ගහට ඇව්වා. එතකොට ඒ මරණය සිදු කළේ වෙන පුද්ගලයෙක් ගැන වෙන පුද්ගලයෙක් කියා පස්සේ පසුව ඔප්පු වුණා. හැබැයි ඒ වෙනකොට අර මුලින් සැක කරපු මිනිස්සයාගේ ජීවිතේ ඉවර වෙලා තිබ්බා. මාධ්‍යෙන් වලලන චරිත ආයේ නැවතත් ගොඩ ගන්න එම මාධ්‍යම හුඟක් දුරට මේ යොමු වෙන්නේ නැහැ. ඉතින් සැකකරුවන් ගැන ගන්න තීරණ ඇත්තට මේ නීතිමය තීරණ ගන්න ඕනේ අධිකරණය තමයි. ඒක අධිකරණයේ තීරණයක් මේ සැකකරුවන් සම්බන්ධයෙන් ගන්න ඕන තීරණ මේක රියැලිටි ටීවී ෂෝ එකක් නෙවෙයි. ඉතින් ඒ වගේ දේවල් අපිට මාධ්‍යට ඒගොල්ලන්ගේ සැකකරුවන්ගේ මේ විස්තර අපිට මාධ්‍යට එහෙම ඡායාරූප සමග දෙන්න බෑ. ඒක තනිකර ප්‍රජාතන්ත්‍රවාදයට තමන්ගේ අයිතීන් උල්ලංඝනය වෙන තැනක්. ඉතින් රජයක් වශයෙන් මෙවැනි අයිතීන් උල්ලංඝන වන යෝජනා ගෙන ඒම ගැන ඇත්තටම අපි හුඟක් කනගාටු වෙනවා. මොකද මේක සහ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නිසා. එතකොට පැහැදිලි වශයෙන් අපිට මේ වෙලාවේ කියන්න ඕනේ මේ වෙලාවේ අපිට පෙනියන්නේ රජයට කියන්නේ රජය බලයෙන් මත් වෙලා ඉන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියන අකුරු ටිකවත් ගණන් ගන්න නැති තත්වයක් තමයි තියෙන්නේ. Breaking.lk.